පොල් මිල ඉහළයාම මේ දිනවල සමාජයේ විශේෂ අවධානයට ලක්ව ඇති කාරණාවක්. මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය දළ වශයෙන් පොල් ගෙඩි බිලියන 3 ඉක්මවනවා. පසුගිය 2013 වසරේ මෙරට සමස්ත පොල් නිෂ්පාදනය පොල් ගෙඩි බිලියන 3.17ක් බවටයි මහා බැංකුව වාර්තා පෙන්වා දෙන්නේ. මේ වසරේ මුල් මාස 5 තුලත් පොල් ගෙඩි බිලියන 1.3ක් නිපදවා තිබෙනවා. පොල් නිෂ්පාදනය පහළ යාමක් නැතත් පොල් හිඟයක් මවා කෘත්‍රිමව පොල් මිල ඉහළ දැමීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක බවටයි ජනතාව චෝදනා කරන්නේ. මෙවන් පසුබිමක පාරිභෝගික ජනතාවට සහනයක් සලසමින් සහන මිලට පොල් ලබා දීමේ වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක වනවා. පරිසර වනජීවී වන සම්පත් ජල සම්පාදන වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ. ජංගම අලෙවිරත මගින් පොල් බෙදා හැරීමේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. අද එහි පළමු අදියර කොළඹ ශ්‍රී ජයවර්ධන ප්‍රකෝට්ටේ කඩුවෙල නගර සභා බල සීමා මුල් කරගනිමින් ආරම්භ වුණා. මෙහිදී පොල් ගෙඩියක් රුපියල් 100ක් 120ත් අතර මිලකට පාරිභෝගිකයන්ට ලබා දීමට නියමිතයි. කොළඹ බල ප්‍රදේශයේ වැලිකඩ පොලිසිය අසලත් කිරුළපන පොදු වෙළඳපොළ සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ආසන්නවත් ජංගම ලොරි රථ මගින් පොල් බෙදා හැරීම සිදුවනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා සීමාවට අයත් වැලිකඩ පොලිසිය ආසන්නයේ සහ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේ අසලද පොල් බෙදා හැරීමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශයේ සඳහන් කළේ. කඩුවෙල සහ බත්තරමුල්ල බල ප්‍රදේශයන් ආවරණය කරමින් සෙත්සිරිපාය රජයේ කාර්යාල පරිශ්‍රය ආසන්නව සහ ඩින්සිල් කොබ්බෑකඩුව පොල් වගා කිරීමේ මණ්ඩලයේ පිහිටි ස්ථානය ආසන්නයේ පාරිභෝගිකයන්ට පොල් මිල දී ගැනීමට පහසුකම් සලසා දී තිබෙනවා. පසුව සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. පොල් වගා කිරීමේ මණ්ඩලය දිනකට පොල් ගෙඩි 10,000ක් වෙළඳපොළට එක් කරන අතර පසුව එය 15,000 දක්වා පාරිභෝගික ඉල්ලුම අනුව ඉහළ දැමීමට අපේක්ෂිතයි. මීට අමතරව කුරුණෑගල වැවිලි සමාගම මැදිහත්ව දිනකට පොල් ගෙඩි 1,500 බැගින් දිනපතා සැපයීමටත් හලාවත වැවිලි සමාගම දිනකට ගෙඩි 3,000 බැගින් සපයා දීමටත් එකඟ වී තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.